ජේසුපිටයි සිරු දෙනාටම සුබෝදයසන ප්‍රාර්ථනා කරනවා දවස. ඉතින් ආදරදුවේ පුතේ අදවසෙත් අපි ලෝකේ ජීවත් වෙන්න යනවා නොයෙකුත් අරගල ප්‍රශ්න වේදනාවන් එක්ක. නමුත් සුදු ලියවිල්ලේ තියෙනවා සටන සම්විධාන වහන්සේගේ කියලා. අපේ ජීවිතයේ අපි ගත කරන හැම දවසක්ම අපිට යහපත් වූ අයහපත් වූ තියෙන්න පුළුවන්. නමුත් ඒ කොතන තිබුණත් අපේ ස්වාමීන් වහන්සේ අපේ පෙරටුවෙන් ඉන්න නිසා අපේ ජීවිතයේ අපිට විශාල ජයග්‍රහණයක් අද දවසෙත් ලැබමින් අපේ ස්වාමීන් වහන්සේ සමග අපේ ජීවිතය අද දවස සම්පූර්ණ කරගන්න ස්වාමීන් වහන්සේ අපිට උදව් වෙන්න යනවා. ඒ නිසා අපි මොන දුබල තත්ත්වයක දුර්වල තත්ත්වයක සිටියත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ මම වෙනුවෙන් උන්වහන්සේ මැදිහත්කාරකම් කරනවා. ඔබට මතකද ලුක්තුමාගේ සුවිශේෂයේ 22 වෙනි පරිච්ඡේදයේ ඉස්සෙකේ ඉඳන් කියන හරි ලස්සන කතාව පේදුරුත් ගෝලයා ජේසුස් වහන්සේගේ. ඉතින් මේ එක තැනක ජේසු කියනවා මේ ස්වාමීන් වහන්සේත් එක්ක අන්තිම හරි කාලේ ජීවත් වෙන වෙලාවේ සීමොන්ට කියනවා, සීමොන් පේදුරු ඔබව යක්ෂයා තිරුගු පොළන්නක් මේ පොළාලන්න අවසරය ලබා තිබෙනවා කියලා. අපේ ජීවිතෙත් අපි ජීවත් වෙන මේ ජීවිතෙත් මේ කාලෙත් අපි යක්ෂයා අපිට එක එක බාධාවන් එක එක ප්‍රශ්න අරගෙන වේදනාවන් ගෙනෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ එතන ලස්සන කතාවක් කියනවා. එහෙත් ඔබේ ඇදහිල්ල නොබිදෙන පිණිස ඔබ උදෙසා මම යාඥා කෙලෙමි. හරි ලස්සන කතාවක් ජේසු කියනවා. පේදුරු මේ මොන ප්‍රශ්න තිබුණත් දැන් ජේසු මේ කතාව කියන්නේ මොකක් හේතු කරගෙනද කියලා බැලුවොත් එහෙම හොඳට. දැන් අපිත් අද දවසේ ජීවත් වෙනවා. මේක පේදුරුට කියන කතාවක්, ඒත් අපිට අදාළ වෙනත් දවසේදී පේදුරුට කියනවා, පේදුරු ඔබ මාව අතහැරියත් ඔබ වැටලා ගියත් යක්ෂයාගේ මේ පීඩාව නිසා ඔබ වැටුණත් මං ඔබ වෙනුවෙන් යාක්ෂා කරලා තියෙනවා. ඒ මොකක් නිසාද? උන්වහන්සේ පේදුරු විශ්වාස කරන නිසා. විශ්වාසයෙන් යාක්ෂා කළා. මොකක්ද ඒ විශ්වාසයේ යාක්ෂාව? පේදුරුට කියන්නේ වෙලාවේ උඹ මාව අතහැරලා ගියත් මං ඔබට ආදරය කරනවා පේදුරු. ඔබ වැටුණත් මං ඔබට ආදරය කරනවා. මං ඔබව ගලවා ගන්නවා කියන පණිවිඩය එදා පේදුරුට කිව්වා. පේදුරුට තේරුණාද දන්නේ නැහැ. අදත් අපිට ඒක තාම තේරෙලා නැහැ. ඉතින් අද දවසේ ස්වාමීන් වහන්සේ අපිට කියනවා, ඔබ වැටුණත් මං ඔබට ආදරය කරනවා කියලා. ඒ නිසා අපිට ඉන්නේ බලවන්ත වූ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔබට මතකද පේදුරු මේක කොච්චර නැහැ කිව්වත් ස්වාමීන් වහන්සේ තුන් පාරක් ප්‍රතික්ෂේප කරනවා, මම දන්නේ නැහැ කියලා. අද දවසෙත් අපේ ජීවිත අපි ගත කරන්න යනකොට ආදරදුවේ පුතේ අපිට අභියෝගෙයි, අපිට අරගලෙයි, ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප වෙන තැන් එයි නේද? නමුත් පේදුරු බාන්න, පේදුරු දන්නේ නැහැ කියලා කියනකොට පේදුරු දියා ජේසු ආදරෙන් බලාගෙන හිටියා. පේදුරුට හිතා ගන්න බැරුව ගියා. පේදුරුගේ දුර්වලකම තුලම ස්වාමින් වහන්සේ ආදරෙන් බලාගෙන ඉන්න එක. ඒ නිසා අපේ දුර්වලකම දුබලකම මොන තරම් තිබුණත් ස්වාමින් වහන්සේ අද ඔබේ දිහා ආදරෙන් බලාගෙන ඉදී. ඒ නිසා ස්වාමින් වහන්සේ ළඟ දෙන්න, ජේසුට ළඟ දෙන්න, ඒ හදවතට ඔබගේ හදවතට එන්න, ස්වාමින් වහන්සේත් එක්ක ජීවිතය ගත කරන්න, ස්වාමින් වහන්සේට දොර අරින්න. ඔබට මතක ඇති ඉතින් මේ කතාවේදී ජුදාස් වැරදි කරා. ජුදාස් එල්ලිලා මැරුණයි කියලා කියනවා. මරණය වැළඳගත්තා. හැබැයි පේදුරු වැරදි කළා. ජේසු දිහා බැලුවා. ඒ නිසා ජේසුගේ ආදරය ආගාවට ආවා. ජේසු දිහා බැලුවේ නැත්තම් එහෙනම් පේදුරුට බේරෙන්න විදියක් නැහැ. ඒ නිසා අපේ ජීවිතෙත් අපි වැටුණොත්, මොනතරම් වැටුණත් අපි ජේසු දිහා බැලුවොත් ජේසුගේ ආදරය අපේ ළඟට එනවා, ඔබේ ජීවිතයට එනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපේ අතහැරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපි ආරක්ෂා කරන. ස්වාමීන් වහන්සේ කියන මාර්ගයද සත්‍යයද ජීවනයේද මම වෙමි. ඒ නිසා අපිට මාර්ගයත් යායුතු මාර්ගයත් ජීවිතයේ සත්‍යයත් ජීවනයත් දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මා අදහන කෙනා ගැඹුරට පොළව ගැන අත්තිවාරමක් ඒකට අත්තිවාරමක් දාලා ගැඹුරට හාරලා අත්තිවාරමක් දාලා ඒ මතගේ ගොඩ නගාගත්ත මිනිසුකට සමානයි කියලා ස්වාමීන් වහන්සේ කියන නිසාද අපි දවසින් දවස ස්වාමීන් වහන්සේ වචන අපේ ජීවිතයට අයිති කරගෙන අපි ඒ මත අපේ ජීවිතේ ගොඩනගා ගන්න. මේ ඔබ දන්නවද ඔබේ බිල්ඩින් එක හරි උසයි. ඒක ස්වර්ග රාජ්‍යයට යනකන් යන්න තියෙන බිල්ඩින් එකක්. ඒ නිසා ගැඹුරට පොළව කන්න වෙනවා. ඔබට මහන්සියද, ඔබට වේදනාව දැනේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියලා මම ඔබට සහාය දායකයෙකු වේවනවා කියලා. ඒ නිසා දවසෙත්
මේ වචන දෙක ගැන ඔබ කල්පනාවෙන් අවදියෙන් ස්වාමීන් වහන්සේට ආරක්ෂා කරන්න. මම මොන තැනක වටුණත් මේ යන ගමනේදී ස්වාමීන් වහන්සේ ඔබේ දි ආදරෙන් බලන් ඉන්නවා. ස්වාමීන් වහන්සේ විශ්වාසයෙන් ඔබ වෙනුවෙන් ආරක්ෂා කරලා තියෙනවා. බුදු සමයරවත් මමවත් තව පාස්ටර් කෙනෙක්වත් පූජකෙක් නෙමෙයි, ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වෙනුවෙන් මම ආරක්ෂා කරලා තියෙනවා. ඒක මොනතරම් භාග්‍යමත් අවස්ථාවද. ඒ නිසා අපේ ජීවිතේ ගොඩනගා ගන්න, අද දවස ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්න ස්වාමීන් වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරන සූදානම්. අපි ඒ නිසා සුළු මොහොතක් ආරක්ෂා කරමු. පියාණන් උපාසිර සුදේවන්ත වෙනවා අද දවස නිසා. ස්වාමීනි, මේ මොහොතේ මේ දරුවගේ ජීවිත උපාසය භාරගත වෙනවා. උපාසය තුළ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ස්වාමීන් අපි මොනතැනක වැටුණත් ආදරෙන් ඔබහන්සේ අපේ දිහා බලමින් ස්වාමීනි අපි වෙනුවෙන් මැදිහත්කාර කරන ඔබහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. ආශිර්වාද කරන පියාණනි, ඔබහන්සේ කරුණාව දෙන්න. ප්‍රේමණීය ජේසුස් වහන්සේ තුමනා. ආමෙන්. ජේසු පිටයි.